පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ ගොවින් යල කන්නේට පෙර අතරමැදි කන්නේ වගා කටයුතු ආරම්භ කර තිබුණා. එලෙස අතරමැදි කන්නේ ඔවුන් කුඹුරු අක්කර 253ක වගා කටයුතු සිදු කර තිබුණා. නමුත් එහි අසුණු නෙලීමට ඔවුන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වෙලා ඩීසල් නැති නිසා අසුණු නෙලීමට හැකියාවක් නැති බවයි ගොවියන් පවසන්නේ. අක්කර වැඩ කරලා තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරලා තියෙනවා අක්කර 250කට කිට්ටු ප්‍රමාණයක් වැඩ කරලා තියෙනවා ඇත්තටම මේ ටික කපා ගන්න විදිහක් නැහැ ඩීසල් නැහැ මේ වැස්සෙන් ඉස්සෙල්ලා තවත් මේක විනාශ වෙන්න ඉස්සෙල්ලා මේ ගොයන් ටික කපලා අස්සන ටික නෙලා ගැනීමට ඩීසල් ටික ලබා දෙන්න කියලා තමයි අපි ඇත්තටම මේ ඔබතුමාලෙන් ඉල්ලන්නේ අද රටේ හාල් අරමුදේ තියෙනවා ඒ නිසා කරුණා කරලා අපට මේ පොළොන්නරුවේ තියෙන කොයි සෙඩ් එකෙන් හරි කමන්න අපට ඩීසල් ටිකක් ලබා දෙන්න මේ අතර මෙරට මහ පරිමාණ සහල් මෝල් හිමියන් තිදෙනා දවසකට රුපියල් කෝටි පහබැකින් ජනතා මුදල් කොල්ල කන බව එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. ඩඩ්ඩි සිරිසේන මහත්තයිය කියනවා අද ඉඳලා සහල් තොග දෙන්නේ 218ට කියලා නාඩු සහල්. ලංකාවේ සහල් උපරිම සිල්ලර මිල නාඩු සහල් වලට රුපියල් 220යි. එයා කියනවා තොග දෙන්නේ රුපියල් 218ට කියලා. 218ට තොග අරගෙන සිල්ලර ක්‍රියාවලිය රුපියල් 2ක් ඇතුළත ඉවර කරන්න තොග හෝ සිල්ලර වෙලෙන්දන්ට හැකියාවක් නැහැ. 218ට හාල් තොග දෙනවා කියන්නෙම ඔහු පොළඹවනවා වෙළඳසැල් හිමියාව මේ සහල් සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන්න කියලා. මොකද රුපියල් 2ක ලාභ පරිමාවකින් ඔහුට බෑ සිල්ලර වෙළඳකුගේ වියදමවත් ආවරණය කරගන්න බෑ හාල් කිලෝ එකට රුපියල් 2ක් විතර තියාගෙන. මේ මහා පරිමාණ කණ්ඩායම ලංකාව තුර සහල් තොග මුදාහැරිය රුපියල් 240 250 270 වගේ මිලකට රුපියල් මිලියන 100ක ලාභයක් ලැබෙනවා දිනකට ඒ මහා පරිමාණ 3 දිනාට රුපියල් 215ට හාල් තොග දුන්නත් එහෙම දෙන්න පුළුවන්කම තියෙද්දි තමයි රුපියල් 250ට 60ට 270ට හාල් වික්කේ මේ මහා පරිමාණ 3 දෙනා දවසකට රටේ මිනිස්සුන්ගේ සල්ලි මුදල් කෝටි 5 ගානේ මංකොල්ල කාලා කියනවා හාල් කිලෝ එක අරයි යන්න රටේ බැරිව මිනිස්සු බලන් ඉද්දි මේ 3 දෙනා මංකොල්ල ගෑවා මේ අතර රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද මෙවැනි විට කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා ඊට සමගාමීව කළුතර බේරුවල මහවැල්ලියාය ප්‍රදේශයේ අක්කර 7ක පමණ පුරන් වූ වගුරු බිමක් තුල සෝජාන් ක්‍රමයේ යටතේ පොල් පැල සිටුවීමක් ආරම්භ කර තිබුණා ගෙවතුවක ප්‍රවර්තනයේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් සඳහා එළවලු බීජ සහ පැල බෙදා දීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වුණා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් RMDP පුෂ්ප කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණා